රටවස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් හා දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොසොන් උත්සව කමිටුවේ නිත්‍ය නියෝජිත ආයතනයක් විදිහට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පසුගිය මාස කීපේ පුරා පැවති සියලුම රැස්වීම්වලට සහභාගී වුණා. ඊයේ දින අවසාන රැස්වීමට සභාපතිවරයා විදිහට මමත් අපේ ප්‍රධාන කාර්යාලයේ ධාරණුත් වයඹ ප්‍රාදේශිකයේ ප්‍රධාන ප්‍රාදේශික කළමනාකාරතුමත් ඒ වගේම මහනුවර ප්‍රාදේශිකයේ නියෝජ්‍ය ප්‍රධාන කළමනාකාරතුමත් උතුරු මැද පළාත් ප්‍රධාන කළමනාකාරතුමා ඇතුළු සියලු ඩිපෝ නියෝජනය කරන ප්‍රධානීන් සමග ප්‍රවාහන සැලැස්ම පිළිබඳව සාකච්ඡා කළා. ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, හොරෝපතාන, කැකිරාව, කැබිතිගොල්ලෑව සහ දඹුල්ල කියන ඩිපෝ වලින් අනුරාධපුර, දඹුල්ල සහ පොළොන්නරුව කියන පොසොන් කලාප ආවරණය කරමින් බස් රථ 372ක් යොදවන්න තීරණය කළා. ඒ බස් රථ 372ට අමතරව විශේෂ ප්‍රවාහන සැලැස්මක් තියෙනවා මිහින්තලේ සහ අනුරාධපුර අතර මිහින්තලේ පොසොන් කලාපය ආවරණය කරන්නට. ඒ සඳහා අතිරේක බස් රථ 60ක් යොදවන්න තීරණය කළා. ඒ වගේම තමයි මහනුවර සිට අනුරාධපුර දක්වාත්, කුරුණෑගල සිට අනුරාධපුර දක්වාත් විශේෂ ප්‍රවාහන සැලැස්මකට යටත්ව බස් රථ ධාවනය වෙනවා. එතෙන්දී මහනුවර ප්‍රාදේශිකයෙන් මහනුවර උතුර දකුණ හා මාතලේ කියන ඩිපෝ මගින් අතිරේක බස් රථ 20ක් යොදවන අනුරාධපුරයට, එත් එකම කුරුණෑගල නැත්නම් වයඹ ප්‍රාදේශිකයේ තියෙන කුරුණෑගල උතුර දකුණ වාරියපොළ, මහව සහ ගල්ගමුව කියන ඩිපෝ මගින් බස් රථ 50ක් අතිරේකව යොදවනවා. එතකොට මේ සමස්ත බස් රථ ඇණියම ප්‍රවාහන මගී ප්‍රවාහනය සඳහා යොදවනවා. දෙවෙනිදා පස්සරු සවස් භාගයේ සිට පස්වෙනිදා සවස් භාගයේ දක්වා. එතකොට බැතිමතුන්ට අනුරාධපුරයේ දක්වා පොසොන් උත්සවයට යන විශේෂයෙන් සීල සමාධි භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන සියලුම බැතිමතුන්ට අවස්ථාව ලැබෙනවා. කුරුණෑගල, අනුරාධපුර සහ මුළු උතුරුමැද පළාත ආවරණය කරමින් අනුරාධපුරයට සහ මේ පොළොන්නරුවට කියන විශේෂයෙන් සෝමාවතීරත් මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන පොළොන්නරුව ඩිපෝයෙන් සහ මිහින්තලේ කියන කලාප ආවරණය කරමින්, ඊට අමතරව මයියංගනේ පැවැත්වෙනවා විශේෂ පොසොන් වැඩසටහනක්. තෙල්දිනිය ඩිපෝව සහ මයියංගන ඩිපෝයෙන්, ඒ වගේම බදුල්ල ඩිපෝව මගින් මයියංගන විශේෂ පොසොන් උත්සව වැඩසටහන ආවරණය කරනවා. ඊට අමතරව හෝමගම පිටිපන විශේෂ පොසොන් කලාපය සඳහා කොළඹ ප්‍රාදේශිකය හා කළුතර ප්‍රාදේශිකයේ බස් රථ යෙදවීම කරනවා. විශේෂයෙන්ම හොරණ, කැස්බෑව, උඩහමුල්ල, තලංගම, මහරගම, හෝමගම සහ අවිස්සාවෙල්ල කියන ඩිපෝ මගින් අපි එම කලාපය ආවරණය කරන්න විශේෂයෙන් හවස 6න් පසු බස් රථ 60ක් සූදානම් කරලා තියෙනවා. මගී අවශ්‍යතාවය අනුව හොමගම පිටිපන පොසොන් කලාපය ආවරණය කරන්න. විශේෂයෙන්ම මේ සඳහා අපිට අවශ්‍ය ඉන්ධන තොග අපි රැස් කරගෙන තියෙනවා. සේවකයන් කාලචක්‍ර අනුව පැය 24ම සේවය යොදවන්න සැලසුම් කරලා තියෙනවා. අනිකුත් ආරක්ෂක සහ නියාමනය කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා.